අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා යළියලින් දහවරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකට ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් අද ඔබ හමුවන මම සාරංගපතිරණ. මම තිලින් අදීෂා රක්සිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ඉස්සරස්තන. ජනපති මෛත්‍රී මැදමුලනට සීමා නිර්ණ වාර්තා පරාජය පළාත් සභා මැතිවරණය කල්යවයිද කමිටුවක් පත් කිරීම තවත් කාලය ගැනීමක් හැටියට පමණයි අපි මේ තත්ත්වය දකින්නේ කලබල මැද කොළඹ මහනගර සභා මන්ත්‍රීවරුන්ගේ දීමනාව දෙගුණයකින් වැඩි කරගනී තමන් මුලා කර ETI ලොක්කන් විදේශගත වීමේ සූදානමක් ඇති බවට අගතියටපත් තැන්පත් කරවන්ගෙන් චෝදනා වර්ධකරුවෙකු බම්බල පිටියේදී කොටු වූ හැටි පළමු ධර්ම සංගායනාව ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් සිදු වූ නිකිණි පුරපසළොස්වක පොහෝ දිනය අදයි. මේ අතර මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිකාවේ ඇසළ මහා මංගල්‍යයේ අවසන් රන්දෝරි පෙරහැර අද රාත්‍රියේ දින සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතයි. ශාසන ඉතිහාසයේ සඳහන් ආකාරයට රජගහනුවර වේහාර පර්වතයේ සප්තපර්ණී ගුහාවේදී ප්‍රථම ධර්ම සංගායනාව සිදු වූයේ අදවන් නෙකිනිපුර පසළොස්වක පොහොය දිනකදී. එමෙන්ම ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් රහත භාවයට පත්වීමද අදවන් පොහොය දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. ලක්වාසී බෞද්ධ ජනතාව මේ උතුම් වූ පොහොය දිනේ ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ආගමික වතාවත් තුළ නිරත වුණා. හිරු ටීවී හිරු FM ප්‍රමුඛ කාසියානු මාධ්‍යාලයේ සභාපති රේනු සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන හිරු ධර්ම ප්‍රදීපය අද දිනේ පුරා පැවැතුනේ ඇඹිලිපිටිය සංකපාල පුරෝණ රජ මහ විහාරය කේන්ද්‍ර කර ගනිමින් හිරු ධර්ම ප්‍රදීපය අරබන්නට අවසරයි ඔබ සෑම සිරි දෙනාගෙනම ඇසළ පුර පසළොස්වක් පොහොය දවසේ වස්විසීමට නොහැකි වුණ භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීමේ හැකියාව අදවැනි උතුම් පොය දවසේදී කරන්න පුළුවන්කම ලැබෙනවා. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරන් වහන්සේ රහත් භාවයට පත්වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව පළමු ධර්ම සංගායනාව පැවැත්වෙනවා. එදා රජගහනුවර වේහාර පර්වතය පාමුල සප්තපන්නේ නම් ගල් ගුහාව අභියස මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අජාසත් මහරජතුමාගේ දායකත්වයෙන් සංගායනාව පැවැත්වෙන බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව සේරුවාවිල ජයත් රාජෝත්මයන් වහන්සේගේ තැන්පත් කරලා ආරම්භ කරන්නේ අදවැනි නිකිණිපුර පසළොස්වක් පොහොය දිනේ. අන්නේ වගේ වැදගත් පොහොය දිනයක් තමයි අද සිදුවෙලා තිබෙන්නේ. මේ අතර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ දින සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතයි. අවසන් රන්දෝලි පෙරහැර දළදා කරඩුව වැඩම කරනු ලබන්නේ නෙදුන්ගමුවේ රාජා හස්තයා විසින්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍ර රාජපක්ෂ මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අවසන් ගෞරව දැක්වුවා. ඒ වීරකැටිය මැදමුලන නිවසේදී. පසුගිය අභාවප්‍රාප්ත වූ චන්ද්‍ර රාජපක්ෂ මහතාගේ දේහය තැන්පත් කර ඇති වීරකැටිය මැදමුලන නිවසට අද පෙරවරුවේ පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළා. පෙරවරු 9ට පමණ මැදමුලනට පැමිණි ජනාධිපතිවරයා පැයකට ආසන්න කාලයක් එහි රැඳී සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එහිදී වසර ගණනාවකින් මැදමුලනට පැමිණි ගමන සහ දේශපාලන ඉතිහාසයේ සිද්ධීන් කිහිපයක් පිළිබඳව පිරිස සාකච්ඡා කර තිබෙනවා. මේ අතර බස්නාහිර පළාත් සභාවේ පුටු ගැටලුව සම්බන්ධයෙන් දෙහිති කතාබහ ඇති වූ බව සඳහන්.
පළාත්සභා සීමානිවන වාර්තාව සම්බන්ධයෙන් කතානායකවරයා අපත් කළ කමිටුව සිය වාර්තාව මාස දෙකක් තුළ ලබා දෙන්නේ නම් පෙර සැලසුම් කර ඇති පරිදි ලබන ජනවාරි මාසයේදී පළාත්සභා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම් සභාව පවසනවා. අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඉදිරි මාස දෙක තුළදී පනතේ අදාළ සංශෝධනවලට විශේෂ භාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවයි. පළාත්සභා මැතිවරණය කොට්ටාස ක්‍රමයට පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ සීමා නිර්ණ කොමිසන් වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. කෙසේ වෙතත් එහිදී එම වාර්තාව 3/2 ඡන්දයකින් සම්මත කර ගැනීමට නොහැකි වූ අතර වාර්තාවට පක්ෂව කිසිදු ඡන්දයක් නොලැබීම විශේෂත්වයක්. ඒකාබද්ධ විපක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය වාර්තාවට එරෙහිව ඡන්දය භාවිත කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගර්භයේ සිටියේ නැහැ. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවා වාර්තාවට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාද ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. මේ සීමා නිර්ණ වාර්තාවට ඔබතුමා ඡන්ද දෙනවද? ඔබ ඡන්ද දෙන්නේ නැහැ. කරු සභාපතිතුමනි, මම විරුද්ධ වෙන්නේ මේ වාර්තාවේ අඩුපාඩු තියෙනවා. මේ අඩුපාඩු පදනම් කරගෙන ප්‍රතිපත්තියක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වෙන තීන්දුවක් ගන්න. ඡන්ද විමසීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට කතානායකවරයා පියවර ගත්තා. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නිර්දේශ ලබා ගැනීමේ අරමුණින් පත්කරන මෙම කමිටුවට රටේ ප්‍රධාන ජනවර්ග නියෝජනය වන ආකාරයේ දේශපාලකින් නොවන ශිෂ්ත්‍රයේ ප්‍රවීණයින් ඇතුළත් කිරීමට නියමිතයි. මේ පත්වන කමිටුව මේ පත්කිරීම පෙරදින සිට මාස දෙකක් ඇතුළත වාර්තාව බාර දෙන්න ඕනේ ජනාධිපතිවරයා වෙත. එතකොට ජනතාවට පුළුවන් මේ සමාලෝචන වාර්තාවයි පළාත් සභාව සඳහා සැතියන කොට්ටාෂ වෙන් කරපු 222 අදාළව ඒ නම් මොනවද, මායිම් මොනවද, කේම් දේවල් ගැන ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය කරාන් පස්සේ අනිවාර්යයෙන්ම ඒක පනත ක්‍රියාත්මකයි. අපි හිතනවා දැනටත් කථානාකරය පත් කරන මේ කමිටුව තමන්ගේ වාර්තාව දෙන්න පුළුවන් නම් උතුරු පළාත් සභාව විසරණ අවස්ථාව වෙනකොට අපිට ජනවාරි 5 කියන එකට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඔය මාස දෙක ඇතුළතදී අර පනත අනිත් සංශෝධන ටික ගරුෂේ බාරමතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා සම්මත වෙදී. සැබෑවටම මේ දේශපාලන පක්ෂ සියල්ලටම ඡන්දය දෙීමේ අවස්ථාවේ තියෙනවා නම් ඔය කාරණාව කරන එක එච්චර ගැටලුවක් නෙවෙයි. මේ සම්බන්ධයෙන් ෆෙඩරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටියරච්චි මහතා පළ කළේ මෙවන් අදහසක්. මේක අපි දකින්නේ වාර්තාවේ අඩුපාඩු මත ගත තීන්දුවක් නෙමෙයි, පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන බලව්‍යුහය තහවුරු කර ගැනීම සඳහා ගත්ත තීන්දුවක ප්‍රතිඵලයක්. නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට කිසිදු කණ්ඩායමක් සූදානමක් තියෙන බවක් පේන්නට නැහැ. දැන් එවැනි වටපිටාවක් තුළ නැවත සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම තවත් කාලය ගැනීමක් හැටියට පමණයි අපි මේ තත්ත්වය දකින්නේ. ඔවුන් මේ සෙල්ලම් කරමින් සිටින්නේ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. මේ අතර සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී පත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් අදහස් පළ කළා. පනත ඉදිරිපත් කළ ඇමතිවරයාම පනතට විරුද්ධව ඡන්දය දෙන එක අපි පළවෙනි වතාවට තමයි පාර්ලිමේන්තු ඉතිහාසයේ දැකලා තිබෙන්නේ. දැන් ආණ්ඩුව අඛණ්ඩව උත්සාහ කරන්නේ පළාත් සභා මැතිවරණේ කල් දාන්න. ආණ්ඩුවට ඕනනම් හෙට උනත් පුළුවන් ඡන්දය තියන්න. ඇරණි ඡන්ද ක්‍රමයේ යටතේ මේ ඡන්දය තියන්න පනතක් ඉදිරිපත් කළ ලබන සතිය සම්මත කරගෙන හැබැයි ආණ්ඩුව ඒ ක්‍රියාමාර්ගයට යොමු වෙන්නේ නැති බව බොහොම පැහැදිලියි. තුමාලත් පෞගේ කාලේ හොඳ දේවලුත් නරක දේවලුත් ඒගොල්ලන් කර අපි නරක දේවල් කරන්නේ රටේ සමාජයේ. හොඳක් අපි ඉදිරියට සම්මත කරන සහයෝගය ලබා දෙන්න ඕනේ. ඡන්දේ මොන ක්‍රමයකට හරි ඕනේ කියලා කිව්වනම් ඒගොල්ල පනතට සහයෝගය ලබා දෙන්න දුන්නු. මම කියන්නේ ඡන්ද කල් දානවට වැඩිම කැමැති කණ්ඩායම තමයි ඒගොල්ල. ඔය කයිවාරු ගැව්වට. දැන් කථානායකතුමා කමිටුවක් දාන්නවා. මේ කමිටුවේ නිර්දේශය යවන්න ඕනේ ජනාධිපතිතුමාට මාස දෙකකින්. ඒතොර ජනාධිපතිතුමාගේ යෝජනාවක් නෙමෙයි පැරද්දු. ජනාධිපතිතුමාන්නේ කිව්වේ කොට්ටාස ක්‍රමයට යන්න ඕනේ කියන්නේ. ඒතකොට ජනාධිපතිතුමා දැන් ඒක අස්සන්න කරොත් මොකෝ වෙන්නේ? ආපහු එනවා මෙතේ. ඒතොර ඡන්ද තියන්න පුළුවන්. ඒ නිසා මගේ මතය හැටියට ජනාධිපති මැතිවරණ එනකන් කිසිම මැතිවරණයක් මේ රටේ මේගොල්ල තියන්න ලෑස්ති වෙන්නේ නැහැ. පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය වීම පිටපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දාසිය කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ අතර අද පිළියන්තරදී පැවති ජන හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මතයට එරෙහිව කටයුතු කරන අග්‍රමාත්‍යවරයා එම දුරෙන් ඉවත් කළ යුතු බවයි.
ආණ්ඩුවක් විසින් ගෙනෙන ලද පනතක් ආණ්ඩුවක් විසින්ම පරාජයට පත් කිරීමේ ලෝක වාර්තාව ඊට ලැබුවා. වෙන රටවල ආණ්ඩුව හොන්දු මාන්දු වෙලා කල්පනා කරනවා මේ මොකද්ද මේ ලංකාවේ වෙන්නේ කියලා. පරද්දන්න ඕන නම් ඔය පනත පාර්ලිමේන්තුවට දැම්මේ ඉටි ගෙඩියකට පනත මරු කියපු හැමතිත් මරු ඇහිලද මන් දන්නේ නැහැ පනතට විරුද්ධව කන්දි දෙනවා. ඒ නිසායි අපි ජනාධිපතිවරයාට අභියෝග කරන්නේ. තමන්ගේ වුවමනාවට පළාත් පාලන හා පළාත් සභා ඇමති විසින් ගෙනෙන ලද පනත ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමම ඒ පනත පෙරද්දුවා නම් ඒ පරද්දපු අගමැතිටයි ඇමති මණ්ඩලයටයි විරුද්ධව අර දූවිලි බැඳලා තියෙන කඩුව පාවිච්චි කරන්න අපට ඡන්ද එනකම් බලන් ඉන්න බෑ. ඉලාස්සයල්ල කියන පාටේ අරගෙන අකනුවර කඳ උරු බැඳ ගන්න අපට පුළුවන් වෙන්න ඕනේ. මේ පරගැති හිඟන පාලන නඩේ පරාජයට පත් කරන්න. අනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට කණේ පාරක් මේ ගැහුවේ. අගමැතිතුමා දේශපාලන කුමන්ත්‍රණයක් කළේ මේ සීමා නිර්ණක මුසි සභා වාර්තාව ගෙනෙන වෙලාව. බදුල්ලේ අර ඇම්බියුලන්ස් සේවය පටන් ගත්තා. ඒ ගහලා තියෙන පෝස්ටර් වල ජනාධිපති කෙනෙක් නැහැ. අගමැතිතුමා සහ කොළපාර විතරයි තියෙන්නේ. මේ විදිහට අගමැතිතුමා දිගින් දිගටම කෙනෙහිලිකම් කරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහර දෙනකොට තවදුරටත් රෙදි ඇඳගෙන මහින්ද අමරවීර මැතිතුමාගේ සන්ධානයේ ලේකම් හැටියට සන්ධානයේ ආණ්ඩුවේ තියාගන්න පුළුවන්ද? තවදුර රෙදි ඇඳගෙන දුමින් දිසානායකට පුළුවන්ද? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආණ්ඩුවේ තියාගන්න. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂ කණ්ඩායම හැටියට කරු ජනාධිපතිතුමාගේ ඉල්ලා හිටිනවා. මේ කාරණා ඇති අගමැතිතුමාව දොට්ට දාලා අලුත් අගමැති කෙනෙක් පත් කරන්නට අවශ්‍ය කරන වැඩ කටයුතු කරන්න. එහෙම නැත්නම් ආණ්ඩුවෙන් අයින් වෙලා විරුද්ධ පක්ෂයට එකතු වෙන්නේ කියන කාරණේ. කොළඹ මහනගර සභා මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව රුපියල් 45,000 දක්වා ඉහළ දැමීමේ යෝජනාව ඊයේ මහසභා රැස්වීමේදී සම්මත කරගෙන තිබෙනවා. කෙසේ වුවත් අදාළ යෝජනාව සම්මත කරගෙන තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සභාවේ නොසිටි අවස්ථාවේදී වීම විශේෂත්වයක්. කොළඹ මහනගර සභා මන්ත්‍රීවරුන්ගේ මෙතෙක් පැවති රුපියල් 20,000 මාසික දීමනාව රුපියල් 45,000 දක්වා ඉහළදැමීමට අදාළ යෝජනාව පසුගියදා ඉදිරිපත් කළේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින්. එම යෝජනාව පසුගියදා 13 වනදා පැවති නගර සභාවේ මුදල් පිළිබඳ කාරක සභාවද නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේ අදාළ යෝජනාව මහා සභා රැස්වීමේදී විවාදයට ගෙනුණු අතර යෝජනාවට පක්ෂව ඡන්ද 68ක් හිමි වුණා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනා විරුද්ධව ඡන්දය භාවිත කළා. මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විපක්ෂ නායක දුරේ සම්බන්ධයෙන් නැති වූ අර්බුදයක් හේතුවෙන් සභාවෙන් ඉවත්ව නගර සභා පරිශ්‍රයේ විරෝධතාවක නියලුණා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අද පසුරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් යෝජනාවට විරෝධය පළ කළා. බදු ගෙවන ජනතාවගේ බදු මුදල් වැරදි විදියට පරිහරණය කරන පාලනයක් තියෙන්නේ. මාසෙකට 119කට මන්ත්‍රී වැටුප් දීමනාව 45,000 ගානේ අපි බැලුවොත් 53,55,000 දීමනාවක් අවුරුද්දට 1,642කට වැඩි. තූර කාලයටම ගෙවන්න ගත්තොත් 1,200කට වැඩි මුදලක් ගමන් වියදම් දීමනාව වෙනම, දුරකථන දීමනාව වෙනම, මුද්දර දීමනාව වෙනම, ඒවත් එක්ක බැලුවොත් 70,000ක වගේ මුදලක් එක මන්ත්‍රීවරයෙක්ට එනවා. පොදුජන එක්සත් පෙරමුණ සභාවෙන් නැගිටලා ගියේ වැඩි කරන යෝජනාවට ඒගොල්ලන්ට විරුද්ධව ඡන්දෙ පාවිච්චි කරන්න බැරි හින්දා. කෙසේ වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී දයාකාන්ත පෙරේරා මහතාගෙන් අප මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඔහු පවසුවේ මෙවැන්නක්. දීමනාව වැඩි කිරීම පිළිබඳව අපේ විරෝධයක් තිබ්බා. අපි ඒකට විරුද්ධ වෙන්න සූදානම් වෙලා හිටියේ. ඒකට විතරක් නෙවෙයි මුදල් කුමිටි වාර්තාවල එකඟ වෙනවාගේ විශාල ප්‍රමාණයක් තිබ්බා. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාර රැඳවියන් පසුගියදා සිදු කළ උද්ඝෝෂණයෙන් පසු බන්ධනාගාර නිලධාරීන්ගේ පහර කෑමට ලක් වූ රැඳවියක් ජීවිතක්ෂයටපත් වූ ඇති බවට සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව චෝදනා කරනවා. කෙසේ වෙතත් මෙම චෝදනාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළා. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් පසුගිය 13 වෙනිදා සහ 20 වෙනිදා බන්ධනාගාර වහලේ මත නැගී උද්ඝෝෂණයක් සිදු කළා. දෙවැනි උද්ඝෝෂණයේදී රැඳවියන් කලාකාරය ලෙස හැසිරීමත් සමග බන්ධනාගාර නිලධාරීන් එය පාලනය කිරීමට කටයුතු කළා. පසුව කලාකාරය ලෙස හැසිරුණු රැඳවියන් 52 දෙනෙකු වෙනත් බන්ධනාගාරවලට මාරු කිරීමට කටයුතු කළා. මේ අතර සිද්ධියේදී පහර කැමර ලකු තවත් රැඳවියක් වැලිකඩ බන්ධනාගාරය තුළදී ජීවිතක්ෂයටපත් ඇති බව පවසමින් සිරකරු අයිතිවාසිකම් සොරකීමේ කමිටුව අද බොරල්ල පොලිසියට පැමිණිල්ලක් සිදු කළා. කාන්තාවක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තිනවා බන්ධනාගාරය තුල. විශාල සැකයක් මතුවලා තිනවා ඒ කාන්තාව පසුගිය සිද්ධියේදී පහර කෑමකට ලක් වෙච්ච කාන්තාවක්ද කියලා. මොකද තවමත් ඒ කාන්තාවන් විශාල වශයෙන් ඉන්නවා තුවාල ලැබලා. අධිකරණයෙන් නියෝගයක් ලබා දීලා තිනවා රෝහල් ගත කරන්න කියලා. නමුත් ඒ අයව තාම රෝහල් වලටවත් යවලා නැති තත්ත්වයක් තියෙනවා. අනිවාර්යයෙන්ම බන්ධනාගාරය මේක යට ගන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි පොලිසියට ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. මෙම චෝදනාව සම්බන්ධයෙන් අප බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විමසීමක්
දැක්මක් කළා. අද දින අලුයම වැලිකඩ බන්ධනාගාර කාන්තාංශයේ කාන්තාවක් මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි හිතනවා හෘදයා ආබාධයක් කියලා. මේ වෙනකොට ආධිකරණ වෛද්‍යවරයාටත් මාස්ටර්තුමාටත් දැනුම් දීලා තියෙනවා මේ පරීක්ෂණ දාන්න කරන්න. යම් යම් පාර්ශ්වයන් සීමාක සොයා බැලීමක් නැතුව මේක පසුගිය කරල්ලේදී ඇති වෙන සිද්ධියක් කියලා කෝවා දක්වන්න උත්සාහ කරන එක සම්පූර්ණයෙන් අසත්‍යයි. කරල්ලට සම්බන්ධ වෙන සියලු දෙනා අපි මේ වෙනකොට වැලිකඩ බන්ධනාගාරය මාරු කරලා තියෙන්නේ. තම මුදල් ලබා නොදී ETI මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විදේශගත වීමේ සූදානමක් පවතින බවට ETI තැන්පත්කරුවන් චෝදනා කරනවා. ඔවුන් මෙම චෝදනාව එල්ල කළේ කොළඹ අද පැවති වැඩසටහනකදී. ETI තැන්පත්කරුවන් සුරකීමේ ස්වාධීන සංගමේ නිලධාරීන් පත්කර ගැනීම අද කොළඹදී පැවතුණු අතර ඊට අගතියටපත් ETI තැන්පත්කරුවන් විශාල පිරිසක් එක්ව සිටියා. අපි දැනගන්න ඕනේ ආයතනයේ සතුව මුදල් නැහැ. තියෙන වත්කම් ටික ඔක්කොම විකුණලා ඉවරයි. තියෙන්නේ ETI බිල්ඩින් ටික. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා රෙන්ට් එකට ගත්තුවා. අපිට ගෙවන්නට සෑහෙන වත්කමක් මේ අය සතුව නැහැ. හරියටම බැලුවොත් බිලියන 18ක හිගයක් තියෙනවා. ඕක තමයි ඇත්ත කතාව. මතක තියාගන්න මේ හතර දිනාට අනිවාර්යයෙන්ම පවතින ආණ්ඩුවේ ආරක්ෂාව තියෙනවා. මේ අය උත්සාහ කරන්නේ අපිව සිවයෝදි මහත්තයාට බාර දීලා දරුව බලන්න යන්න කියලා පාස්පෝර්ට් ආපහු අධිකරණයෙන් ලබා ගන්න. ඒතකොට දරුව බලන්න කියලා ගිහිල්ලා එතනොත් මෙරණකට ගියාට පස්සේ අපිට මේ හතර දෙනා හොයන්න විදියක් නැතුව යනවා. ඒ නිසා අපි අධිකරණයෙන් ඉල්ලා සිටින්න ඕනේ මේ අයට විදේශ රටවලට යෑම සම්පූර්ණයෙන් තහනම් කරන්න කියලා. එහෙම වුණොත් අපිට සිද්ධ වෙනවා මේ ටික ලබා ගන්නට අධිකරණයට යන්න. පන්සල් දේවාලවලට අලියතුන් ලබා දිය යුතු බවට වරින් වර විද පාර්ශ්වයන්ගේ හඬ මතුවනවා. නමුත් එසේ සිද්ධස්ථාන බහරේ සිටින අලියතුන්ට ලැබිය යුතු නිසි අවධානය සහ සැලකිල්ල ලැබෙනවාද? මේ පුවත ඒ සම්බන්ධයෙන් නැවතත් සිතා බලන්නට බල කරනවා. මේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල බාරකාරත්වයේ යටතේ සිටින කලන හස්තියා. කලන දකුණු පාදයේ ඇතිව තුවාලයක් හේතුවෙන් මාස කිහිපයක සිට පීඩාවට පත්ව සිටිනවා. ඒ කකුලේ දඟල භාගයක් පේන්නේ නැහැ. මෙතෙන්ට යෝගකටවත් චිට්ට වෙන්න බැරි තත්ත්වයක් තියෙන නිසා සතේකට මේ හරිම හිංසනයක් මෙතන. දීර්ඝ කාලයක් ඩම්බෙල් වලින් ගැටගසා තිබීමෙන් හස්තියාගේ කකුල ඩම්බෙලට කැපී ගොස් මස් ලියලා ඇති ආකාරයයි මේ. මේ සම්බන්ධයෙන් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේතුමාගේ ලේකම්වරයා පළ කළේ මෙවන් අදහසක්. දඟල් දාලා බැඳම ඌ අදිනකොට කකුල් වල කැපීම් ඇති වෙනවා. ඒ නිසා අපි වනජීවි දෙපාර්තමේන්තුවෙන් අරගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න. දැන් ওই ප්‍රතිකාර කරාම ඒ සුළු තුවාල සියල්ල සමනය වෙලේ අලිය තත්ත්වයට පත් වෙනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳව පරිසර සංවිධාන නියෝජිතයන් පළ කළේ මෙවන් අදහසක්. අපිට දැනගන්න තිබෙන ආකාරයට අලියාට ඖෂධ ප්‍රතිකාර ලබා දී තිබෙන්නේ මේ දඟල් තිබියදීම තමයි. ඒක කිසිසේත්ම අනුමත කළ නොහැකි තත්ත්වයක්. ඒ වගේම මේ අලියාගේ ජීවිතයට මේ වෙනුවට දැඩි තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. මොකද මේ දඟවැල හරහා අලියාගේ ඇටකට්ටට යම් ආසාදනයක් ඇති වුණොත් ස්ථිර වශයෙන් මේ අලියාගේ ජීවිතය අනතුරට පත් වෙනවා. මේ ඖෂධ ලබා දීමේ ක්‍රමවේදය වැරදි. වෙන ක්‍රමවේදයක් විද්‍යාත්මකව නැහැ. හැකි ඉක්මනින් කළ යුත්තේ සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව මැදිහත්තු මේ සතා උන්ගේ බාරයට අරගෙන අදාළ චූදිදන් දඬුවන් කිරීම. කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳව පසුගිය කාලයේ පුරා ලැබුණු මහජන පැමිණිලි මත කලන හස්තියාට ප්‍රතිකාර කිරීමට ජාතික සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් අද පෙරවරුවේ කටයුතු කළා. බලධාරීන් නිදා සිටියේදී කැලිකසල හේතුවෙන් දිනෙන් දින විනාශ මුඛයට යන අම්බලන්ගොඩ මාදම්පාවිල අභය භූමිය පිළිබඳවයි අද හිරු සියයේ අනාවරණය. අම්බලන්ගොඩ හා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට මයින්ව ඇති මාදම්පාවිල තෙත්බිම් ප්‍රදේශය අති විශේෂ කැසට් පත්‍රයක් කරහා අභය භූමියක් ලෙස නම් කරන්නේ 2007 වසරේ සැප්තැම්බර් මාස 21 වනදායි. මෙරටට ආවේණික ශාකහ සත්ව විශේෂ 138කට වාස භූමිය සපයන අතිශය වටිනා ජෛව විවිධත්වයකින් හෙබි මෙම තෙත්බිම් කලාපය දිනෙන් දින විනාශ වන්නේ අම්බලන්ගොඩ නගර සභාව මගින් සිදු කරන මහා පරිමාණ අවිධිමත් කසල බැහැර කිරීම හේතුවෙන්. මේ හරහා සිදුවන පරිසර විනාශය නිරීක්ෂණය කිරීම සඳහා හිරු CIA පරිසර වේදීන් කණ්ඩායමක් සමග මාදම්පාවිල අභය භූමියේ ඉතා සංවේදී කලාපයක් වන හල්වතුර ප්‍රදේශයට ළඟා වුණා. එහිදී අපට නිරීක්ෂණය වූ දර්ශනයයි මේ.
පරිසර අධිකාරිය මගින් 2011 වසරේ සිදු කළ ශ්‍රේෂ්ඨ චාරිකාවකදී නිරීක්ෂණය වූ මෙම විනාශය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ නගරසභා සභාපතිවරයාට මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දෙන්නේ තවදුරටත් මෙම ප්‍රදේශයට කසල බැහැර කිරීම සිදු නොකරන ලෙසටයි. අදාළ ලිපිය නිකුත් කර අවුරුදු 7කට අධික කාලයක් ගත වී ඇතත් කසල කළමනාකරණයට නිසි විසඳුමක් සෙවීමට අම්බලන්ගොඩ නගරසභා බලධාරීන්ට මෙතෙක් නොහැකි වීම විමතියට කරුණක්. එපමණක්ද නොවේ මේ අවිධිමත් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අප කළ ප්‍රශ්න කිරීම්වලදී සභාපතිවරයා උත්සාහ කළේ ව්‍යාජ තොරතුරු ලබා දී අප මුලා කිරීමටයි. සභාපතිවරයා මෙසේ ගජබින්න දෙසද්දී මෙම අපද්‍රව්‍ය ඍජුවම මාදම්පා ගඟට එක්වී ජලජ ජීවීන් මෙන්ම මුළුමහත් පරිසර පද්ධතියටම තර්ජනයක් වී ඇති බවට මෙම දර්ශන හැර තවත් සාක්ෂි කුමටද. මාදම්පාවිල අභය භූමිය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් බව පවසමින් මෙලෙස දැන්වීම් පුවරු පමණක් ප්‍රදර්ශනය කිරීම ප්‍රමාණවත්ද. එහි ආරක්ෂාවට කැපවිය යුතු බලධාරීන් මර නින්දේ පසුවද්දී මෙම සංවේදී පරිසර කලාපය රැකගන්නේ කවුද? ඉරු CIA ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන්. නිරෝගී දරුවෙකු ලෙසින් මෙලොව එළිය දුටුවත් සිදු වූ හදිසි අනතුරකින් අද වන විට ඇඳක් මතට සීමා වූ දරුවෙකු පිළිබඳව අපට වාර්තා වුණා. ඒ කළුතර ප්‍රදේශයෙන්. මේ කළුතර දොඩංගුර දසුන් සුරාජ්. දසුන් අධ්‍යාපනය ලැබුවේ කළුතර හල්කඳවිල මහවිද්‍යාලයේ. නමුත් 2016 අවුරුද්දේදී දසුන්ගේ ජීවිතයේ සියල්ල වෙනස් වන්නේ කිසිවෙකුත් නොසිතූ ලෙසින්. හත වසර යනකන් දරුවා ඉස්කෝලේ ගියා. දැන් ඉස්කෝලේ ගියා නම් 9 වසර ඉන්න ඕන. හොඳට ඉස්කෝලේ වැඩ කරා. 2016 10 මාසෙ ඉඳලා තමයි දරුවා අසනීප තත්ත්වෙන් ඉන්නේ. ඇඟ පිහදාන ගෙනිච්ච රෙද්ද ගැට ගහලා මල්ලිටි පේන සෙල්ලම් කරන්න ගිහිල්ලා බෙල්ලේ බලන හරි ඉර වීම නිසා මොළේ ස්නායු කොටසක් මැරලා එක තැන ඉන්නේ. එතෙන් පටන් දසුන්ගේ ජීවිතය ඇඳකට සීමා වුණා. කලින් බට දාලා තිබුණේ බඩෙන් එහෙම බටයක් දාලා කෑම දුන්නා. දැන් බට කරවල දෙහිනේ කියලා කටින් කෑම ටිකක් එහෙම දෙනවා. හිනහ වෙනවා, දඟලනවා, ඒවා කරනවා. දැන් කලින්ට වඩා ගොඩාක් හොඳ තත්ත්වෙන් ඉන්නවා. කුලි රැකියාවක නිරත වෙමින් දරුවන් සිව්දෙනකු රකිනා පියාගේත්, වේවැල් පුටු වියමින් දරුවන් රැකබලා ගන්නා මවගේත් එකම අරමුණ පෙර පරිදි තමන්ගේ දෙවැනි පුතා දෙපයින් සිට ගැනීමයි. නාගොඩ හොස්පිටල් එකට එහෙම ව්‍යායාම වලට ලයිට් අල්ලන්න එහෙම ගේන්න කියලා කියනවා. අපිට අද වෙනත් ගෙනියන්න හම්බුන්නේ නැහැ. මෙයාට එක දිගටම ව්‍යායාම කරගෙන ආවනම් මේට වඩා හොඳ තත්ත්වයක ඉන්නවා කියලා තමයි ડોක්ටර්ලා කියන්නේ. හොස්පිටල් එකට ගෙනිය ගන්න හරේ මේ ලොකු වියදමක් යනවා. කුලිය වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. පොඩි එකේ පිටි එකක් එහෙම නියම කරලා තියෙනවා. පැම්පර්ස් පැකට් එකට එහෙම 1200ක් යනවා. හැම දෙනාගේම ඉල්ලා සිටිනවා, පින්සිත් දෙනවා, උදව් කරන්න දරුවා ඉදිරියට සනීප කරගන්න. නමවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ හැකියාවක් පවතින බව හිටපු අමාත්‍ය ලක්ෂ්මණයාප අබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද මාතරදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. දැන් තවත් දේශීය ප්‍රවෘත්ති කිහිපයක් සමගින් රටවටා හිරු. දහනමෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අලුත් ජනාධිපති ක්‍රමයක් ඇති කරලා තියෙනවා මේ රටේ. ඒ ජනාධිපතිට විධායක බලයක් නැහැ. ඒ නිසා නීති තර්කයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒතර එතුමාට පුළුවන් ඕනනම් දෙවරු ප්‍රකාශයක් දෙන්න. අලුතෙන් ව්‍යවස්ථාව බලතල නැති ජනාධිපති ක්‍රමයක් මේ රටේ ඇති වුණාට පස්සේ මම කිසිම ජනාධිපති තරගයකට තරඟ කළා නැහැ කිය. ඒක අධිකරණයේ විසඳන ප්‍රශ්නයක්. හිරුගේ 20 වන සංවත්සරයේ වෙනුවෙන් ත්‍රිරෝද රථ 20ක් දිනා ගැනීමට හිරු ටීවී ප්‍රේක්ෂකින්ට අවස්ථාව උදා වී ඇති අතර එහි සිව්වන ත්‍රිරෝද රථයේ දිනා ගන්න ලැබුවේ වැයඟුඩ පදිංචි මනෝජා එරන්දි මහත්මියයි. මගේ ජීවිතයේ ලැබිච්ච වටිනාම තෑග තමයි හිරු මට මේ දුන්නේ. ඇත්තටම හිරුට ගොඩාක් ස්තුතියි. හිරු මගේ පණ වගේ. මෙවැනි ත්‍රිරෝද රථයක හිමිකරුවෙකු වීමට ඔබ කළ යුත්තේ රාත්‍රී 7:30 සිට රාත්‍රී 9:55 දක්වා හිරු ටීවී ටෙලි පෙරහැර නැරඹීමයි. කල්පිටිය පොලිසියට ලද තොරතුරක් මත ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මාළු ප්‍රවාහනය කිරීමේ මුවාවෙන් කුඩා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 10ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 500ක් සමගින් සැකකරුවෙකු අතනගොඩ ගෙන් තිබෙනවා.
පසුගියදා ගල්කිස්ස ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර පලා යමින් තිබූ මෝටර රථයක් බම්බලපිටියේදී තවත් මෝටර රථයක් ගැටී නැතර වන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. බම්බලපිටිය පොලිසිය විසින් අතරංගොඩගෙනු අදාළ රථය රියදුරා පසුව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මැදිරිගිරිය අමගස්සව හල්මිල්ලා ගම්මානයේ ඊයේ අලුයම අකුණුසර වැදීමෙන් ගවයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත තිබෙනවා. සූරියවැව අන්දරවැව ගම්මානයට ඊයේ පෙරවරුවේ වන අලි රංචුව කඩා වැදීමත් සමග ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක් හටගත්තා. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට තමාට තරම් අයිතිවාසිකමක් වෙන කිසිවෙකුට නොමැති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ දියුලපිටිය දියුලගහ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. මම නම් ක්‍රිකට් ගැන අද කතා කරන්නේ නැහැ. ෆයිස ඇමතුම මට වඩා ක්‍රිකට් දන්නවා, නීතියක් දන්නවා. ඒකින්ද එතුමාට ඒක බාර දීලා මම පැත්තකට වෙලා ඉන්නවා. මොකද ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්න ඇති කරගන්න අවශ්‍ය නැති හින්දා මම කියලා තියෙනවා මම කවදාවත් ක්‍රීඩා ඇමතිකමක් බාර ගන්නෙ නැහැ කියලා. හැබැයි ඉස්සරහ ආණ්ඩුවක් ආපු වෙලාවක වෙන දේශපාලන නායකත්වයක් හරි ඇවිල්ලා මට කිව්වොත්, හෙට හරි මට ජනාධිපතිතුමා ඇගමැතිතුමා කිව්වොත් මේක බාර අරගෙන මට කරලා දෙන්න කියලා, මම අනිවාර්යයෙන්ම මාසයක් ඇතුළත මේක කරනවා. මොකද මට ඒක වගකීමක් තියෙනවා. පෙරේතකමකට නෙමෙයි, කාටවත් කියන්න බෑ මට ක්‍රිකට් වලට එන්න බෑ කියලා. මොකද මට තරම් අයිතිවාසිකමක් කාටවත් නැහැ ක්‍රිකට් වල. මේ කොහෙද යන අපත දේශපාලන බලයක් නැති කට්ටියක් එක්කහොල ක්‍රිකට් විනාශ කරලා තියෙනවා, ක්‍රීඩාවත් විනාශ කරලා තියෙනවා. ක්‍රීඩා ඇමතිවරු ඒකට උදව් කරනවා. දහටවන ආසියානු ක්‍රීඩා උළෙලේ අටවන දිනය අදයි. බොහෝ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් ඉතා අවධානයෙන් බලා සිටි ක්‍රීඩා ඉසව්වක් අද ආරම්භ වුණා. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ මල්ල ක්‍රීඩා තරඟ අද ආරම්භ වුණේ ශ්‍රී ලංකාවට පදක්කමක් පිළිබඳ යහපත් බලාපොරොත්තුවක් ඇති කරමින්. ඒ අනුව මීටර 400 මූලික වටේ තරඟයේ සවුවට එක්වුණු කාලිංග කුමාර සහ අරුණ දර්ශන යන ක්‍රීඩකින් දෙදෙනාම අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබුවා. තුන්වන ලෙස තරඟය අවසන් කළ කාලිංගට එසඳහා තත්පර 45.99 කාලයක් ගත වුණු අතර එය 2006 වසරෙන් පසුව මීටර 400 තරඟයේ සවුව සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකෙක් වාර්තා කළ දෙවන හොඳම කාලයද වෙනවා. අරුණ දර්ශන මූලික වටේදී පළමු වෙන්නා ලෙස තරඟය අවසන් කළ අතර ඔහුට එසඳහා තත්පර 46.97 කාලයක් ගත වුණා. මේ අතර ආසියානු ක්‍රීඩා උල්ලටෙක්ව සිටින කබඩි ක්‍රීඩිකාවන් සමාජ මාධ්‍යයට එක් කර තිබෙන මෙම වීඩියෝව බොහෝ දිනාගේ අවධානය දිනාගත්තා. ඒ තරඟාවලියේදී ඔවුන් ලැබූ පරාජයේ වගකීම වහරගෙන කබඩි සභාපතිවරයා ආසිය දුරයෙන් ඉල්ලා අස්වීමේ පසුවිමක් තුලයි. කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන සහභාගි වූ පිරිමි මීටර් 400 අවසන් පූර්ව තරඟයේ තොරතුරු සමගින් නැවත ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. මම කවිනු ප්‍රනන්දු, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට. ඒ සමගින් අප සූදානම් සමගින යන්නට පැතක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති සම සේවාව සක්‍රිය කරගන්න. හිරු රාත්‍රී 9:55 යලිමුණ ගැසෙමු. අයබෝවන්.